උණුසුම් පුවත් එසැනින් ගෙන එන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබා දීමට තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේ ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 21.7ක මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බවයි. මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වෙලාවේ විදේශිකයින්ට අවශ්‍ය මේ රට බේර ගන්න එක. ඒත් මේ රටේ මිනිසුන්ට අවශ්‍ය ඒකමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 70ක් තුලම අපි ක්‍රෙඩිට් කාඩ් එකක් භාවිතා කරලා කෑව බිව වගේ වැඩක් කරලා තියෙන්නේ. ඒකේ අවසන් ප්‍රතිඵලයට තමයි දැන් ඇවිත් තියෙන්නේ. IMF ණය දෙන්න ඉන්දියාවෙන් අපකාරයන් ඉල්ලලා නැහැ. ඒක ප්‍රබන්ධයක්. අපි මේ රට පෙරගත්තේ නැත්නම් මේකත් ලෙබනනයක් බවට පත්වෙයි. අපි මේ ගන්න මුදල් නැවත ගෙවන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ලෝක බැංකුවත් සමග සාකච්ඡා කරා ඊයේ දවස වෙනකොට ඔවුන් අපිට පොරොන්දු වුණා ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 600ත් අතර ප්‍රමාණයක් සති 4ක් වගේ ඇතුළත ලබා දෙන්න. ඒ පීඩිත පන්තියේ ජනතාවට සහන ලබා දීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාව අපිට සහනයක් දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් දැනට ලබා දීලා තිබෙන ඩොලර් බිලියනය ඉවර වුණාම තවත් ඩොලර් බිලියනයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දෙන්නත් ඉන්දියාව අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒකත් සාර්ථක තත්ත්වයකයි තියෙන්නේ. ඉන්දියාව නිල වශයෙන් අපිට පොරොන්දු වුණා මාස දෙකෙන් දෙකට උදව් කරන්නත්. IMF සාකච්ඡාවල මූලික අවධියේ අපි ඉන්නේ. හැකි ඉක්මනින්ම අපි එකඟතාවයකට එනවා. මෙවැනි ගොසිප් දිනපතා දැනගැනීමට දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.